තෙරුවන් සරණයි. TV දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ කුරුණෑගල පොල්ගහවෙල පිහිටි අපගේ ප්‍රාදේශීය මැදිරි පරිශ්‍රයේ සිටයි මෙලෙසින් ඔබව මුණ ගැසෙන්නේ. අද දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට මේ විශේෂිත උතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කරන්නට යෙදුනා. නම සිහිපත් කරන්නට අවසරයි වන්දනීය පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් ඕනෑකමින් নমස්කාර පූජා පෙරදරිව මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේට පිළි අරගනු ලබනවා. සාදු සාදු සාදු. සදැහැති පින්බර දායකත්වයන් ගැන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා. ඔබ ඊ타ත්ම ශ්‍රද්ධා සිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වන්ත වූ ස්වාමීන් වහන්සේට අතගස්වා අනතුරුව ශාන්තිනායක මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් සකස් කරගන්නට යෙදුන දෙහත් වට්ටිය පින්වත් ස්වාමින් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාමය පින්කම වෙනුවෙන් බැතිබර Tamanගේ දායකත්වයන් ගැන කටයුතු කරන්නේ ආනමඩුව උන්දියාකුලම මහා කුඹුක් කඩවල දොස්තරවත්ත යන ලිපිනෙහි පදිංචි WM ඩිංගිරි බණ්ඩා මහත්මයා සහ දූදරු පින්වත් පිරිස විසින් එම පින්වතුන්ගේ යහපත් වූ අරමුණ ඔවුන් සටහන් තබා තිබෙනවා මෙලෙස. WM ඩිංගිරි බණ්ඩා මහත්මයා විසින් තම ගම් ප්‍රදේශයේ පිරිස සමග එකතු වී ධර්මදේශනාමය පින්කමක් සිදු කිරීමට සිටෙහි ඇති වූ ශ්‍රද්ධාව හේතුවෙන් මෙම පින්කම සිදු කිරීම ප්‍රධානතම අරුණ බවට පත් වෙලා තිබෙනවා, සටහන් තබා තිබෙනවා. ඒ වගේම WM ඩිංගිරි බණ්ඩා මහත්මයා සහ එම මහත්මියගේ මියගිය දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදී සැමට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අසනීප තත්වයෙන් පසුවන ඩිංගිරි බණ්ඩා මහත්මයාට නිදුක් නිරෝගී භාවයම ලැබේවා, තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවායි ප්‍රාර්ථනා කරන්නටත් මේ සටහන් තබා තිබෙනවා. ඒ වගේම WM සිසිර කුමාර මහත්මාගේ මියගිය WM හෂිනි තාරුකා මදුභාෂිනී දියණියට හා පවුලේ මියගිය දෙමව්පියන්ටත් ඥාතිහිත මිත්‍රාදීන් සැමටත් පුණ්‍යානුමෝදනා කරන්නටත් TV දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවර සහ සභාපති තැන්පත් නම සිහිපත් කරන්නට අවසරයි වන්දනීය පූජනීය විචිත්‍ර ධර්මකතික මාලිගාවිල අස්සජි පින්වත් නායක මහිමිපාණන් වහන්සේටත් පින්වන්ත වූ දේශකයන්න් වහන්සේටත් TV දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නියම ලැබේවා යන යහපත් ප්‍රාර්ථනාවන් පින් සිටිවිලි ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර Tamanගේ දායකත්වයන් ගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේට নমස්කාර පූජා පෙරදරිව ආරාධනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुखदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेशारज्य विशारदस्य सब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मशामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य। सद्धर्म श्रावक कारुणिक गुणगरुक सद्धर्म दानपति डब्ल्यू.एम. ඩිංගිරිබණ්ඩා මහත්මාණන් ප්‍රධාන වේ දූදරුවන් පිරිස ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කරන්න එක්රොක්ුණ ගුණගරුක පින්නතුනි, සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව සැදී පැහැදීමේ සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්භීරාති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනා කරවාගෙන අප්‍රමාණ ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගතාති උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් ඊතාම ඉක්මන් භවයක ඊතාම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසෙමි. ඔබට අපට हेतु आशना पारमी विवाह किल प्रार्थना शुरू कर गई पिन्नतुनी अद आपे में अहिंसक पिन्नतुंटे अनुशासना करने मैं उत्तम धर्म देशना सलहा मातृका करगंटे कल्पना कली සීහල වත්තු නම් පැරණි උතුම් ධර්ම ග්‍රන්ථ රත්නයේහි පැහැදිලි කරලා තියෙන මහාදේව උපාසකතුමාගේ කතාවත්තු ඇසුරු කරගෙන ඔබට අනුශාසනාවක් සිද්ධ කරන්න. මේ දේශනාවෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන කාරණා අතර මනාව පැහැදිලි කරලා තියෙනවා. පරලෝ ගියපු අයට පින් අනුමෝදන් කරන්න. ඒ අය ජීවතුන් අතර අපිත් එක්ක ඉන්නකොට අපි ඒ අයව තනි කළේ නැහැ. නම් ඒ අය අපිව දාලා ගියහම නොබෝ කාලයකින් අපි අමතක කරලා දානවා. පැරණි අය සතුව නම් विशेष गुणधर्म तिबुना मगे ज्ञातिवरया मगे मित्रया मगे लेनेया मगे हितवंतया मट सेनेहस दक्कपु तैनत्ता परलोव गिया කියන කාරණාව දැනගත දා ඉඳලා මලගෙදරට සහසම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැතත් දුරින් ඉඳලා හරි තමන් රැස් කරපු පින් අනුමෝදන් කරලා මළගියපු කෙනාට නිවන් සම්පත් ප්‍රාර්ථනා ගොනු කළා. නමුත් පින්නතුනි, අද සමාජයේ බොහෝම අඩුවෙන් තමයි එහෙම කාරණාවක් අහන්න ලැබෙන්නේ. එහෙමනම් මේ දේශනාවෙන් මටයි ඔබටයි සාකච්ඡා කරන්න තියෙන කාරණා අතර පරලොව ගියපු අයට පරලොව ගියාම එහෙදි තනි නොකර හැකිනම් පින් අනුමෝදන් කරන්න. ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඒ අය උපත ලැබලා ඉන්නවනම් ඒ අය ඒ පින් අනුමෝදන් වෙලා සසර ජීවිතේ සැලසුම් කරගන්න බව සසර ජීවිතේ සූපත් කරගන්න බව සඳහන් කරලා තියෙනවා. පින්නතුනි මෙලව එකට හිටියා වගේම පරලොවදිත් එයයි තනි නොකරන්නේ මම ළඟ ඔබ ළඟ මොන තරම් කළගුණ සැලකීමක් නම් තියෙන්න ඕනද? භාග්‍යතුන් වහන්සේ කළගුණ සැලකීම පිළිබඳව සඳහන් කරනකොට පැහැදිලි කළේ කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මහණෙනි කළගුණ දන්නා වූ සත්පුරුෂයා, ඒ උදාන පුරුෂයා, ඒ උදාර මනුෂ්‍ය රත්නිය මේ මනුෂ්‍ය ලෝකේ පරම දුර්ලභයි කියලා. කවුද දුර්ලභ? කළගුණ දන්න කෙනා. කල දෙහි ගුණය දන්න අය මේ ලෝකේ ඊටම දුර්ලභ බව සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ කරුණු ටික දැනගන්න අපි අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. තවත් කරුණු සාකච්ඡා කරනකොට දානානි සංසත් පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි මහාදේව උපාසකතුමා කියන්නේ මේ රටේ ජීවත් වුණ සත්පුරුෂයෙක්. කොහොමද ජීවත් වෙන්නේ? ගොවිතැන්පත් කරලා. ඒ වගේම සඳහන් කරනවා ගොයන් පැහෙන කාලයේදී තමන්ගේ කුඹුර තියෙන වනාන්තරයක් ළඟ හින්දා ගහ උඩ පැලක් බැඳගෙන රෑ එළි වෙනකන් පැල් රකින්නවා කියලා. එතකොට රෑට ඉන්නේ ගෙදර නෙමෙයි. උදේ ඉඳලා රෑ වෙනකන් කුඹුරේ හේනි වැඩ, රෑ ඉඳලා එළි වෙනකන් පැලට වෙලා ඉඳගෙන ජීවිතේ ගැට ගහ ගන්න මහන්සි වෙනවා. මේ යමක් කමක් හම්බ කරගෙන පෝසත් වෙන්නේ නෙමෙයි, මේ ජීවත් වෙන්න යුද්ධයක් අල්ලලා. නමුත් හරි අපූර්වට සඳහන් කළා මේ දුක් විඳින මිනිහා, මේ දුක් විඳින මිනිසයා උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් හම්බ කරන්නේ ජීවත් වෙන්න උනාට පුදුමාකාර ශ්‍රද්ධාවන්ත ගුණයකින් ඉතිරෙන මනුෂ්‍ය රත්නයක් කියලායි පැහැදිලි කරලා තියෙන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මගේ ධර්ම රත්නය, මගේ සංඝ රත්නය, මගේ මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ කියන තැන ඉඳලයි මේ ශ්‍රද්ධාවන්ත ගෝවියා කටයුතු කරන්නේ. මං අහන්නේ අපි ওই වචන ටික කියලා තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේ වෙන කාගේවත් නෙමෙයි මගේ. ධර්ම රත්නේ වෙන කාගේවත් නෙමෙයි මගේ. සංඝ රත්නේ වෙන කාගේ නෙමෙයි, සංඝ රත්නයත් මගේ. එහෙනම් අපිට හිතෙන්නේ නැද්ද අපිට එහෙම හිතුනෙත් නැහැ අපිට වඩා මේ ගොවිය ශ්‍රද්ධාවන්තයි කියලා? එහෙනම් කොහොමද පැරෙන්නේ? මටයි ඔබටයි වඩා ශ්‍රද්ධාවන්තයිම තමයි. සඳහන් කරනවා ගොයන් පැහෙන කාලයට පැලේ ඉඳගෙන කටයුතු කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ මෙනෙහි කර කර තමන්ගේ ජීවිතයේ කලපින් මතක් කර කර ජීවිතයක් ගත කරනවා කියලා පැලෙයිද? අපි තනිය වුණාම අපි හිතන්නේ මොනවද? අපි කෙලස් ගොඩක පැටලිලා තාත්තලා අම්මලා හිතනවා දරුවන්ට මොකද කරන්නේ? දරුවෝ හිතනවා ඒගොල්ලෝ හීන ලෝකයක අතරමංගල. සල්ලි හම්බ කරන්නේ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? දෙමහල් ගයක් හදාගන්නේ කොහොමද? දෙමහල් තියා එක්මහල් ගයක් හදාගන්නේ කොහොමද? ඉඩමක් ගන්න කොහොමද? වාහනයක් ගන්න කොහොමද? ඔය ටික නෙමෙයිද අපි කල්පනා කරන්නේ. නමුත් මේ දුක් විඳින මිනිහා රැට පැලේ ඉඳගෙන යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ මෙහි කරනවා. එතකොට රෑ ඉඳලා එළි වෙනකන් නිදි මෙරුවා මේ මිනිහගේ හිත අපිරිසුදුයිද පිරිසුදුයිද? හිත පිරිසුදුයි පිළිතුරු. එහෙමනම් හැබෑම බුද්ධ ශ්‍රාවකයාගේ හිත පිරිසුදුයිද අපිරිසුදුයිද? පිරිසුදුයි. මං ගහන්නද කාර්යතාව? මගේ යොබේ හිත පිරිසුදුයිද? මේ හිත මොන තරම් දුගඳයිද අප්‍රසන්නයිද කුණු වෙච්ච මස් ඇදල්ලක් වගේද? මගේ ඔබේ හිත කොච්චර කෙලෙස් වලින් මුතුරනවද? කොච්චර මේ හිත ද්වේෂයෙන් පිරෙනවද? කොච්චර මේ හිත රාගයෙන් ගිනි ගන්නවද? කොච්චර මේ හිත මෝහයෙන් අන්ධ වෙලාද? එහෙව් මට ඔබට තියෙන හිත ඒ වගේ නම් මං ඒකයි ඇහුවේ. එදා ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාවට අපිට ලංවත් වෙන්න තාම පුළුවන් ද පිළිතුරු? තාම බැරුව ගියා. හැබැයි මේ කියන්නේ බෑ කියන එක නෙමෙයි. මං කිව්වේ තාම බැරුව ගියා කියලා. එතකොට මේ වාගේ ශ්‍රද්ධාවන්තයෝ මේ වාගේ කාරණා මට ඔබට ඉතිරි කළේ ඇයි? මේ අය අපේ ලොකු සහෝදරවරු, ලොකු සහෝදර සහෝදරිය. අපි උන්වහන්සේලා පිටිපස්සෙන් එන කුඩා මට්ටමේ පුංචි පුංචි සහෝදර සහෝදරියයි. එහෙනම් මේ ගමන අපි යන්නේ අපේ අයියලා අක්කලා අම්මලා තාත්තලා ගියපු ගමන දිහා බලන්න. ඒ අය ගියපු ගමන අපිට ඒ අය ගියේ කොහොමද කියලා ඉතිරි නොකළා නම් අපිට මේ ගමන යන ක්‍රමේ හොයාගන්න බෑනේ. එහෙනම් මේ වාගේ කාරණා මේ වාගේ දේශනා ඉතිරි කළේ මගේ ඔබේ පහසුව පිණිස. මමයි ඔබයි අතරමං වෙනව දකින්ද ඒ අය කැමති වුණේ. එහෙනම් ඔබට මට කලින් සංසාරයෙන් එතෙර ගිය මේ ගමන සම්පූර්ණ කරගන්න වෑයම් කරන සත්පුරුෂයෝ කොච්චර මටයි ඔබටයි අනුකම්පා කළාද කියලා තේරෙන්නේ නැද්ද? අපිට හිතා ගන්නවත් බැහැ. එහෙමනම් මේ දේශනාව අහලා ඔබේ මගේ ජීවිතය මොන තරම් වටිනවද? ඔබ මම සංසාරයේ මොන තරම් අසරණයිද? අසරණකමින් මිදෙන්න මොනවද කරන්න ඕනේ? මෙන්න මේ කාරණා ටික හොයාගන්න පිළිතුරු. එමනම් මහාදේව උපාසකතුමා යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ මනසිකාර කරනවා. හිතේ තරම් පිරිසිදුයි. අපි නම් රාත්‍රියට නිදාගන්න ගියහම එතනදිත් සාත්‍රුන් වහන්සේට පිටුපානවනේ. එතකොට මේ නින්දෙදිත් සාත්‍රුන් වහන්සේට පිටුපාන්නේ කොහොමද? එපා කියලා තියෙන විදිහට නිදාගන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයාට සැතපෙන්න කියලා තියෙන්නේ කොච්චර වෙලාවක්ද? පැය 4යි. නමුත් ඔබත් මමත් සතියේ දින පහේම පැය 5ක් 6ක් 7ක් නිදිය ගන්නකොට සෙනසුරාදටයි ඉරිදටයි තවත් වැඩිපුර වෙලාවක් ඒකට එකතු කරන්නේ නැද්ද? අපි හිතනවා නිින්ද තරම් තවත් සහනයක් නැහැ කියලා. නමුත් සසර පුරාවටම අපි කරලා තියෙන්නේ මොකද්ද? නිදාගන්න එකම තමයි. අන්න ඒ නිින්ද හින්දා ඇතැම් වෙලාවට මේ බණපද ටික ආහා ඉන්න වෙලාවෙදිත් පංච නීවරණ ධර්මයන් ඉස්මතු වෙලා කම්මැලිකම උදාසීනකම් ආදී දේවල් මතුවෙලා ඇතැම් වෙලාවට නිදි කිරාවුණත් වැටෙන්න පුළුවන්. එයි පුරුදු කරලා තියෙන සසරේ වැඩිපුරම මේ දේ නිසා. එක දවසක් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කර ඉද්දී ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිඳිනවා. එද්දී උන්වහන්සේට බණහන පිරිස බලලා කනගාටුවක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සෙනෙහස දීලා වන්දනා කරලා වැඳගෙන කියනවා, ස්වාමීනි, අමාදොර විවර කළා වගේ අහස් ගංගාව හැරෙව්වා වගේ ඔබ වහන්සේ සාමුක්ඛංශික දේශනාව මෙතන සිද්ධ කරනවා. ඒ දේශනාවේ අතුරු පතුරු සිදුරු නැහැ. එක දිගට නොනවත්වා කඩාගෙන හැලෙන දියැලක් වගේ ඔබ වහන්සේගේ දේශනාව. නමුත් ඒ දේශනාවත් ශ්‍රවණය කරන මේ මිනිස්සු මෙන්න මේ අය මෙතන නිදි කිරා වැටෙනවා. ස්වාමීනි, මේ අය හැබෑවටම සංසාරේ මොන වගේ අයද? අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ, ආනන්ද, මෙන්න මෙතන මේ බණ අහන්නේ මගෙන් ඇවිල්ලා මෙතන ඉඳගෙන බණ අහන ගමන් මේ නිදි කිරා වැටෙන පුද්ගලයා මීට ආත්ම වාර ගණනාවකට කලින් ඉපදිලා හිටියේ නාරදික් බවටපත් වෙලා. කවුරු බවටපත් වෙලාද? නාරදික් බවටපත් වෙලා. ඒ නාරජ්ජුරු ඒ මුළු ජීවිත කාලයේ පුරාවටම පුරුදු කළා නම් පුරුදු කළේ එක දෙයයි. මොකක්ද? ආහාර අරගත්තාම දරණවැල උතාගෙන, උතාගත්ත දරණවැල උඩ ඔළුව තියාගෙන නිදාගන්න. එතකොට සඳහන් කළා ආත්මවාර 500ක් පුරාවටම නාරජෙක් බවට පත් වෙලා ඉපදුනා. අන්න ඒ ආත්මවාර 500 පුරාවටම කොච්චර කාලයක් නාරජුරන්ට ආයුෂ තිබ්බද? වැඩි මනක්ම පුරුදු කළේ මොකක්ද? නිදාගන්න. එහෙනම් ඔබ වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ කේන්ති ගන්න එකද? ඔබ වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ තණ්හාවද? ඔබ වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ මෝඩකමද? එහෙනම් ඇයි මටයි ඔබටයි මේ සංසාරයෙන් එතෙර යන්න අමාරු පින්නතුනේ? හිතුවේ නැද්ද ඔය ප්‍රශ්නේ? සිල් රකින්න එක ලේසිද? නෑ, අමාරුයි. පින් කරන එක ලේසිද? නෑ, අමාරුයි. භාවනා කරන එක ලේසිද? නෑ, අමාරුයි. මේ ශාසනය පුරුදු කරන එක ලේසිද? නැහැ, අමාරුයි. එහෙනම් මේ ශාසනය අමාරු වෙන්න හේතුව මොකද්ද? මමයි ඔබයි සසර පුරාවටම වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ මේ ධර්මයට වඩා කෙලෙස් 1500. කෙලෙස් කීයක් තියෙනවද? 1500. අපි වැඩිපුරම සසරේ පුරුදු කරලා තියෙන්නේ මොනවද? මෙන්න මේ නරක නපුරු මාව නැති කරලා දාන ධර්මතාවය. එහෙනම් දැන් හිතන්නකො වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ නරක දේවල්ද? එහෙම නැතිනම් ධර්මයේද? ධර්මයට වඩා අධර්මයේ පුරුදු කරලා තියෙන්නේ. නමුත් මං අහන්නේ මේ කාරණාව, අමාරුවෙන් හරි ඔබේ ගෙවිලා යන මේ ජීවිතය මේ වෙලාවේ කැපකිරීම කරලා වෙහෙස වෙලා මහන්සි වෙලා ඔබ මේ වෙලාවේදීවත් ධර්මය පුරුදු නොකරගත්තොත් ඔබට අත්වෙන්න තියෙන භයානකම ඉරණම අනාගතයේ පහළ වෙන මෛත්‍රියේ දසබලයන් වහන්සේ ළඟදීවත් සසර නිමා කරගන්න නොහැකි වුණොත් කොච්චර කාලෙකින් බුදුරු මේ ලෝකයට පහළ වෙයිද? නිකමට හිතන්නේ මේ ජීවිතේ මට මේ ශාසනය අවබෝධ කරගන්න බැරුව ගියොත් යටත් පිරිසේ අනාගතයේ පහළ වෙන මෛත්‍රිය දසබලයන් වහන්සේ ළඟවත් ඊතර යන්න නොහැකි වුණොත් මං අහන්නේ කවදා ඊතර යන්නද? එතකොට මේ සසරේ භයානකකම ගැන කියනකොට එක තැනක් මේක හැමෝටම තේරෙන්නේ නැති කාරණාවක්. නමුත් නොනැතියට තේරෙයි. ඒ හින්දා බලන්න තේරෙනවද කියලා. මෛත්‍රිය භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කොච්චර කාලයක් බුද්ධ ශූන්‍යයිද? දැන් මේ භද්‍ර කල්පයේ භාග්‍යතුන් වහන්සේලා ප්‍රශ්නමක් පහළ වෙනවා. කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රිය කියන දසබලයන් වහන්සේලා. අපි මේ ඉන්නේ හතරවෙනි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය 5000ක් කල් පවතිනකොට ඒ 5000 විදියට බෙදාම තුන්වෙනි 1000 මැද්දි අපි මේ ඉන්නේ තුන්වෙනි 1000 මැද්දි. එතකොට එනම් තුන්වෙනි 1000ෙත් නම් තව තියෙන්නේ 4යි 5යි කියලා තව අවුරුදු 2400 ගාන. ඒ තුලත් මට ධර්මයක් අවබෝධ කරගන්න බැරි තැනට මංපත් වෙලා නම් මෛත්‍රියේ දසබලයන් වහන්සේගේ කාලයේදී සසර කරගත්ත පින් ඉස්මතු වෙලා මං ඉපදුණොත්, පාරමී පුරාගෙන තිබුණොත්, ත්‍රි හේතුක පටිසන්ධියක් උපතක් තිබුණොත් එහෙදි මට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙයි. නමුත් ඔබටම තේරෙනවා ඇති තව කොච්චර මට ලෝභය නැමැති ධර්මය අතහරින්න වෙනවද? මෝහය මොනතරම් අතහරින්න වෙනවද? ද්වේෂය මොනතරම් අතහරින්න වෙනවද? එහෙනම් මෛත්‍රියේ බුදුරජාණන් වහන්සේ ළඟවත් මට ඔබට ඉතරයමක් තියෙයිද? මොකද ඔබේ හිතේ තියෙන කෙලෙස් ටික දන්නේ ඔබනේ. එහෙනම් මෛත්‍රියේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඊතර යන්න බැරුව ගියොත් එතනින් පස්සේ කොච්චර කාලයක් බුද්ධ ශූන්‍යයිද? මහා කල්ප එකක් නෙමෙයි, මහා කල්ප දෙකක් නෙමෙයි, මහා කල්ප 10ක් නෙමෙයි, මහා කල්ප 20ක් නෙමෙයි, මහා කල්ප 1000කුත් නෙමෙයි, මහා කල්ප 5000කුත් නෙමෙයි, මහා කල්ප 20000කුත් නෙමෙයි, මහා කල්ප ලක්ෂයකුත් නෙමෙයි, මහා කල්ප ලක්ෂ දෙකකුත් නෙමෙයි, මහා කල්ප දසලක්ෂයකුත් නෙමෙයි. ඒ කියන්නේ මහා කල්ප මිලියනයකුත් නෙමෙයි, මහා කල්ප බිලියනයකුත් නෙමෙයි, මහා කල්ප ට්‍රිලියනයකුත් නෙමෙයි. නම් කොච්චර කාලයක් බුද්ධ ශූන්‍යයි? මහා කල්ප සංඛ්‍යක් බුද්ධ ශූන්‍යයි. තේරුන්නේ නේද මේ කාරණා? දවස් 365 අවුරුදු 1.140 8640000 අන්තර කල්ප එකයි. එබඳු අන්තර කල්ප 256ක් මහා කල්ප එකයි. දැන් තේරෙනවද මහා කල්පය කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා? එතකොට මේ කිව්වේ මහා කල්ප 20000කුත් ලක්ෂයකුත් බිලියනයකුත් ට්‍රිලියනයකුත් නෙමෙයි. එහෙනම් මහා කල්ප කොච්චර කාලයක් බුද්ධ ශූන්‍යයිද? මහා කල්ප 1.140ක් බුද්ධ ශූන්‍යයි. ගැඩවිල්ල වෙලා කීවතාවක් උපදින්ද? කුරුමිනිය වෙලා කීවතාවක් උපදින්න තියනවාද? හත්මුතු පරම්පරාවම එක්ක අසූචි වලක පණුව බවට පත් වෙලා අසූචි බුදු බුදා ඉන්නයි බවට පත් වෙලා කීවතාවක් මට උපදින්න වෙයිද? 130 ගානක් නිරේ යෝනින් වල කොච්චර කාලයක් මට දුක් විඳින්න වෙයිද? ඔය හැම තැනකම සැරිසරලා තාම බුදුරජාණන් වහන්සේ පහළ වෙලානේ. එතකොට හිතන්නකෝ මහා කල්ප සංකේය බුද්ධ ශූන්‍යයි නම් මේ ගෙවිලා යන්නේ හොඳම වෙලාව නෙමෙයිද පින්නතුනි? එහෙම කියනකොට ඔබට හේතු තියෙනවා කතා කරන්න. වයසයි දැන් බෑ. කකුල් දෙක එකතු කරගන්න බෑ. කොන්ද කෙලින් කරගන්න බෑ. පොතක් කියවල් ගන්න එක යනකොට නිින්ද යනවා. ආහාරයක් හරියට ඇඟට අහන්නේ නෑ. බේත් පිළියම් කලාට ඒවා ගෙන් හරිහමං සුවයක් නෑ. ඔන්න ඔහොම කියා මම දැන් වයසයි මට තාමත් සසරින් එතර යන්න බෑ කියලා ඔබට හිතෙනවා නේද? පින්තුනි මට නම් හිතෙනවා ඔච්චර වයසට ගිහිල්ලා තාම එහෙම කියනවා නම් ඔබ තරම් අනුවන අඥාන කෙනෙක් තවත් මේ ලෝකේ නෑ. මේකට සංඝයා වහන්සේ නමකගෙන් මූලාශ්‍රය පැහැදිලි කරන්න. අපේ රටේ වයසට ගිහිල්ලා පැවිදි වුණා භික්ෂුන් වහන්සේ නම. පැවිදි වුණා. උපසම්පදා වුණා. රැ ඉඳලා එළි වෙනකන් ධර්මයේ පුරුදු කරනවා. උදේ ඉඳලා රැ වෙනකන් ධර්මයේ පුරුදු කරනවා. උන්වහන්සේ තමන්ගේ නිවන හොයනවා. එක දවසක් රාත්‍රියේ බඩේ අජීර්ණයක් හටගත්තා. වාතයෙන් කුස පිරිලා ගියා. සාමණේරයන් වහන්සේලා ළඟට ගිහිල්ලා කියනවා සාමණේරවරුනි හරියට බඩ රිදෙනවා කියලා. හරියට කුස රිදෙනවා කියලා. සාමණේරයන් වහන්සේලා අර වැඩිහිටි තෙරුන් වහන්සේගෙන් අහනවා එවත් ස්වාමීනි බඩේ රිදීමක්වත් ඔබ වහන්සේට ඉවස ගන්නවත් බැයිද කියලා. එහෙම කියලා සාමණේරයන් වහන්සේලා විහිළුවක් කළා. මහතෙරුන් වහන්සේ කියනවා හොඳයි එවත්නි මං ඉවසලා පෙන්නන්නම් කියලා. බේත් නොබී බේතර ගන්න නැතුව මේ වයසක වයෝ වෘද්ධ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ කුටියට ගියාමයි වේදනාව මැද්දෙන් ධර්මය පුරුදු කරනවා. කොච්චර වේදනාවක්ද? රැ එළි වෙනවත් එක්කම බඩේ වාතේ පිරීලා බඩ ඉදිමිලා බඩ දෙකට පැලිලා බඩේ තියෙන බඩ බොකු වල ටික ඔක්කොම එළියට ආවා කියලා සඳහන් කරනවා. බඩ බොකු වල ටික අත් දෙකේ සහ කකුල් දෙක උඩ තියාගෙන මොකද පළඟක් බැඳගෙන ඉන්නේ භාවනාව කරනකොට අසුනක් බැඳ ගන්නවනේ. අන්න ඒ අසුන උඩ ඉඳගෙන ඉද්දී කකුල් දෙක උඩයි අත් දෙක උඩයි තමයි බඩබුකුවල් ටික. ඒ බඩබුකුවල් ටික දිහා බලාගෙන තව සුළු මොහොතකින් මම මැරෙනවා කියලා දැනගෙන ධර්මයේ විදර්ශනා කරලා බඩබුකුවල් ටික අතේ තියාගෙන මහරහත් ඵලය අවබෝධ කළා කියලා ඉසඳහන් කරලා තියෙන පිළිතුර. නමුත් තමන් වහන්සේ ලත් සැනසීම තවත් අයට දෙන්න ඕනේ. අන්න ඒ ශ්‍රද්ධාවෙන් විරියෙන් ආසනින් බිමට බැහැලා බඩබොකු වල ටික අතින් උස්සගෙන සාමණේරයන් වහන්සේලා ළඟට ගිහිල්ලා පෙන්නනවා එවත්නි මං ඉවසුවා ඇද්ද කියලා. මොකක්ද අහන්නේ? බඩබොකු වල ටික පෙන්නලා අහනවා එවත්නි මං ඉවසුවා ඇද්ද කියලා. සාමණේරයන් වහන්සේලා උන්වහන්සේව දැකලා වෙනද වගේ නෙමෙයි ඉරියව්ව වෙනස්. මේ තරම් විරියකින් නිවන් අවබෝධ කරලා උන්වහන්සේ වන්දනා කරගන්න ඕනි කියලා ඇස්වල කඳුළු පුරෝගන ළඟට ගිහිල්ලා පත්කඩ බිමේලලා සෙනෙහසින් වන්දනා කරගත්තේ ස්වාමීනි සසර නිමා කළ ඔබ වහන්සේට අපගේ වන්දනාව වේවා කියලා. එහෙනම් නිවන් දකින්ද වයස කියන එක බාධාවක් නෙමෙයි පිළිතුරු. ඒකට ඔය ඇඟ බාධාවක් කරගන්න එපා. එහෙනම් අපි මේ සාකච්ඡා කරන මහාදේව උපාසකතුමා වයස බාධාවක් කරගත්ත කෙනෙක් නෙමෙයි. රැකියාව බාධාවක් කරගත්ත කෙනෙක් නෙමෙයි. කිසිම දෙයක් තමන්ගේ නිවනට බාධා කරගත්ත කෙනෙක් නෙමෙයි. පැලේ ඉද්දී එක දවසක් කෑ ගහලා විලාප තියෙන අඳෝනාවක් ඇහිලා කන් දීලා බැලුවා මගෙන් උපකාරයක්වත් කාට හරි ඕන වෙලාද? මේ කැලෑව මැද්දේ ඇහෙන මේ හඬට කන් දීලා බලද්දී තීරණය කළා එන්න මේ සද්දේ ආందోලනාව වැඩි වෙනවා විතරයි. පැලෙන්න බැහැලා වනයේට ගිහින් අහගෙන හිටියා මොකද්ද මේ කෑ ගහලා කියන්නේ? ඛණ්ඩ දෙයක් දීපල්ලා, බොණ්ඩ දෙයක් දීපල්ලා, කල්ප ගානකින් කාලා නැහැ කියලා. එහෙම තමයි කියන්නේ. ළඟට ගිහින් බලද්දී ප්‍රේතේ විලාප තියලා නඩනවා. මහදේව උපාසකතුමා ළඟට ගිහින් ඇහුවා ඇයි අඬන්නේ කියලා. මේට කලින් සංසාරයේ මම හොඳට මිල මුදල් තිබුණු කෙනෙක්. වතු පිටි තිබුණු කෙනෙක්. යාන වාහන තිබුණු කෙනෙක්. ජීවත් වෙන්න වත්කම් තිබුණු කෙනෙක්. මගේ ගමේ මිනිස්සු පින්කම් කළා. මං මේ පින්කම් වලට ගැරහුවේ නැහැ. නමුත් පින්කම් කළේ නෑ කියලා. දානේ අනිත්‍යය දෙනවා දැක්කත් මට දෙන්න හිතක් පහළ වුණේ නෑ කිව්වා. එතකොට බලන්නකෝ මේ අපූර්ව කාරණාවක් නේ. ඇතැම් අය පින්කම් කරන්නේ නැහැ නමුත් පින්කම් වලට ගරහනවා. ඒකනේ කරන්නේ. තව කෙනෙක් පින්කම් කරනවා දැක්කොත් ඒකට ගරහනවා. නමුත් මේ මිනිස්සයා මොකද කරලා තියෙන්නේ? වෙනත් අය පින්කම් කරනවා දැක්කා ඒ පින අනුමෝදන් වුණෙත් නැහැ, ඒ අය පින්කම් කරන එකට ගැරහුවෙත් නැහැ. හැබැයි ඒ කියලා තමන් ජීවිතේ කවදාක්වත් තමන් ළඟ තියෙන තඹයක් අහවනවා පීඩම් කරලා පින්කමක් කරගත්තෙත් නැහැ. සීලයක් රැකගත්තෙත් නැහැ. පින් කරගෙන නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් කෙනෙක් කිව්වොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කෙනාට සංසාරේ සැප ලැබෙන්නේ කියලා. කෙනෙක් සිල් රැකගෙන නැතිනම් ඒ කෙනාට ඊළඟ ජීවිතයේදී සුගතියක උපදින්නේ නැහැ. මොකද මම ඊළඟට උපදින තැන තීරණය කරන්නේ මොන සාධකයේද? සීලය. එතකොට සමහර අය සිල් රකින්නවා හැබැයි පින් කරන්නේ. සමහර අය පින් කරනවා හැබැයි සිල් රකින්නේ. තමන්ට ඕන විදිහට කටයුතු කරලා සැනසීම හොයාගන්න බෑ අහිංසක පින්තුනි. මේ ධර්මය ඇහින්නේ භාග්‍යතුන් වහන්සේගෙන්. උන්වහන්සේ දේශනා කරපු ධර්මය අහන්නත් උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. ඒ දේශනාව අහලා ඒ දේශනාව පුරුදු කරන්නත් අපිට ඕන විදිහට පුළුවන්ද? බෑ. භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහට පුරුදු කරන්න ඕනේ. මේ කෙටියෙන් සඳහන් කරන්නේ අපේ නිවන අපි දකින්නත් ඕන, අපිට ඕන විදිහට නෙමෙයි. එහෙනම් කාට ඕන විදිහටද? භාග්‍යතුන් වහන්සේට ඕන විදිහට. මං අහන්නේ ඔබ නිවන් දකින්න පටන් ගත්ත මේ ගමන ඔබට ඕන විදිහටද? භාග්‍යතුන් වහන්සේට ඕන විදිහටද? මේ ශාසනයේ තියෙනවා අපූර්ව කාරණා හතරක්. පුරුදු කරගන්න. ඒ අපූර්ව කාරණා හතර ලේසියෙන් අහන්න ලැබෙන්නේ. මොකක්ද ඒ කාරණා හතර? සත්තා භගවා සාවකෝ හමස්මි. ජානාති භගවා නාහං ජානාමි. ඔය තමයි කාරණා හතර. තේරුම් නැත්තම් සිංහලෙනුත් අපි පැහැදිලි කරගමු. සත්තා භගවා. භාග්‍යතුන් වහන්සේ මගේ ආචාර්යයන් වහන්සේ. දෙවෙනි කාරණාව සාවකෝ හමස්මි. අන්නගේ ආචාර්යයන් වහන්සේගේ ශිෂ්‍යයා මම, ශ්‍රාවකයා මම. තුන්වෙනි කාරණාව ජානාති භගවා. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ විතරයි දන්නේ. නාහං ජානාමි. ममनंदनी අපි කොච්චර ධර්මයට විරුද්ධයිද කියන එක මෙතනදිම ඔප්පු කරලා මට පෙන්වන්න පුළුවන් පිටුතුනි. ඔප්පු කරලා පෙන්වන්නේ. අන්තිම කාරණාවේ කර්ම හතරක් තියෙනවානේ. අන්තිම කාරණාව මොකද්ද මම සඳහන් කළේ? නාහං ජානාමි. මම නම් දන්නේ නැහැ. මම සඳහන් කරන්නේ මෙතනම ඔප්පු කරලා පෙන්වන්නම් කියලා අපි සාතුරුන් වහන්සේට විරුද්ධයි කියලා. බලන්න ඔබ එහෙමද කියලා. අපි මේ බණපද ටිකක් අහන්නේ දන්නවා කියන සිතුවිල්ලෙන්. හොයලා බලන්න. සෝතානුදත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. කීවතාවක් දේශනා කරපු ධර්මය උනා. අහන්න යන්නේ මේත කලින් අහලා නැහැ කියන සිතුවිල්ලෙන් යුක්තව. එතකොට අපි බණත් ඇහුවේ එහෙමයි. අපි බණත් අහලා තියන්නේ අපිට ඕන විදිහට. ධර්මයේ පුරුදු කරලා තියන්නේ අපිට ඕන විදිහට. එහෙනම් දුක හිතෙන්නේ නැද්ද? මේ ගමන වරද්දගන්නේ අපිමයි පින්නතුනි. ඒ හිඳයි මේ මතක් කරන්නේ වරද්දගන්න එපා. මටයි ඔබටයි ඉතිරි වෙලා තියෙන තව බොහොම ටික කාලයක්. අර ප්‍රේතයා කෑ ගහලා අඬන එක ළඟට ගිහිල්ලා ඇහුවාම කියනවා අනිත් ප්‍රේතයන්ට පින් දෙන්න කට්ටිය හිටියට මට පින් දෙන්න කෙනෙක් නැහැ කියලා. නෑ එක් නෑ, අම්මෙක් නෑ, තාත්තෙක් නෑ, බිරිඳක් නෑ, දරුවෝ නෑ. ඒ ඔක්කොම මාව අමතක කරලා. ඔබට මට පින් දෙන්න පුළුවන්ද කියලා කෑ ගහලා විලාප දෙන්නේ. සඳහන් කරන්නේ මහදේව උපාසකතුමා දුප්පතෙක් වුණාට ශ්‍රද්ධාවන්තයි කියනවා හොඳයි එහෙනම් දන් දෙන්නම් කියලා. උදේ පාන්දරම පන්සලට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කැඳවගෙන ඇවිල්ලා මනාව හදපු දානයකින් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා පෝෂණය කරනවා. ඒ දානි පූජා කරපු හැටි සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ඒකට වෙලාව නැහැ. මොකද මේ දාන සාකච්ඡා කරනකොටයි තේරෙන්නේ අද අපි දෙන්නේ දන්ද කියලා. දවසක සාකච්ඡා කරමු. එහෙමනම් දානයක් දීලා රැස් කරගත්ත පින අනුමෝදන් කළා. වස්ත්‍ර පූජාවක් කරලා පිරිකර පූජාවක් කරලා ඒ පින අනුමෝදන් කළා. තවතිසාවේ දෙවි කෙනෙක් බැස්සා වගේ අපාදුක නිමා කරලා දේවාත්මයක් ලැබුවා. මේ දේශනාව කෙටියෙන් පැහැදිලි කරන්නේ. මොකද වෙලාව බොහොම වේගින් නිමවටපත් වෙලා තියෙන නිසා. ඉතින් ඒ දේව පුත්‍රයා මේ මිනිස්සයා ළඟට ඊළඟ දවසේ රාත්‍රිය ඇවිල්ලා කතා කරනවා මාව අඳුරනෝද කියලා. එතකොට කියනවා දන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ පා මිත්‍රයා මන් තමයි මේට දින කීපයකට කලින් කෑ ගහ විලාප තීතිය නුඹලකට ආපු ප්‍රේතයා කිව්වා. බලන්න නිහතමානීකම. ප්‍රේතයෝ ළඟත් නිහතමානීකම තියෙනවා. අපි ළඟ තියෙනවා. කවදාවත් නිවන් අවබෝධ කරන්න බෑ පිළිතුනි. නිහතමානීකම අනතිමානී කියන ගුණය නැත්තම්. මං අහන්නද ඔබ ළඟ තියෙනවද? හොයලා බලන්න. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනය නිහතමානී උතුමන්ගේ තෝතැන්න. අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිහතමානීකම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මම අන්සිඳුණු ගවයෙක් වගේ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේට කිය. ඒ අන්සිඳුණු ගවයෙක් කියලා කියන්නේ ගවයට අන් දෙක තියෙනකොට අහංකාරයි මාන්නකාරයි තවත් අය එයා ළඟට යන්න බයයි. හැබැයි අන් දෙක නැති වුනහම කුඩා දරුවෙකුට උනත් ළඟට යන්න පුළුවන්. එයාට තව අය කරදර කරනවා මිසක් ඒ අන්සිඳුණු ගවයාගෙන් කරදරයක් තව කෙනෙකුට නැහැ. හැබැයි පුදුම කාරණාව බලන්න මම අන්සිඳුණු ගවයෙක් වගේ ස්වාමීනි කියලා මේ කියන්නේ කවුද? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ යෝරජුරු උන්වහන්සේගේ නිහතමානීකම එහෙමනම් කුඩා සහෝදරවරු වෙච්ච ඔබ ළඟයි මන් ළඟයි කොහොම නිහතමානීකමක් තියෙන්නේ. එහෙනම් මේ ධර්මයේ පුරුදු කරන්නේ මේ ශාසනය පුරුදු කරගන්නේ උත්සාහවන්ත වෙන්න. තැනකින් ආරම්භ කරන්න. එහෙනම් එදා දිව්‍ය පුත්‍රයා කියනවා මම පෙරේතෙක් වෙලා ඉදී. ඔබයි මාව මුදාගත්තේ. මගේ අම්මලා තාත්තලා ඥාතිවරු කිසි කෙනෙක් මාව බේරගත්තේ නෑ. ඔබ මට සෙනෙහස දුන්නා. නමුත් දැන් මං ඔබට වස්තුව දෙනවා කියලා සඳහන් කරනවා. රත්තරන් කලගෙඩියකුයි, රිදී කලගෙඩියකුයි, කහවණු කලගෙඩියකුයි දීලා කියනවා ඇතිතරම් පින් කරපන්. දාසයෝ දාසියෝ හදාගෙන පින්කම් කරපන්. දංහල් පවත්වාපන්. මිනිස්සුන්ට බණ කියාපන්. ඔය රැස් කරන පින මිත්‍රයා මටත් අනුමෝදන් කරාපන් කියලා. අන්න එහෙම කියලා බලාගෙන ඉද්දි දානානිසංස වර්ණනා කරලා දෙව්ලොව සැපයකට යන්න ගියා කියලා සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ තව කෙනෙක්ව ගිනි තියෙන කෙනෙක් නොවේයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ තව කෙනෙක් ළඟ තියෙන ගිනි නිවලා දාන කෙනෙක්. අන්න එහෙව් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. අපි දේශනාව නිමා කරමු. අන්තිමේට ප්‍රශ්නයක් ඉදිරි කරනවා ඔබ සියලු දෙනාගෙන්. මේ දේශනාව පටන් ගත්ත වෙලේ ඉඳලා දැන් මේ අහපු තැන දක්වාම නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කරලා අහලා බලන්න මල්ලඟ මොනතරම් දුර්ගුණ තියෙනවද? මේ ලැබපු ජීවිතේ මොනතරම් දුර්ගුණ මං කෙලෙස් නැති කරගත්තද? මොනතරම් ශ්‍රද්ධාවක් මට තියෙනවද? මල්ලඟ සීලයක් තියෙනවද? මම පින් කරගත්තද? මං කොච්චර භාග්‍යතුන් වහන්සේට කීකරුයිද? මං ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ද? ඔන්න ඔය ප්‍රශ්න ටිකට අභීතව පිළිතුරු දෙන්න පුළුවන් නම් ඔබේ සංසාර ගමන කවදාකවත් වරදින්නේම නෑ පිළිතුරු. ඉබඳු වරදින්නේ නැති ජීවිතයක් හදාගන්න මේ බණපද ටික මහාදේව උපාසකතුමාගේ චරිතය නිසුරු කරගෙන ඊටාම කෙටියෙන් සාකච්ඡා කළ මේ කාරණා ටික ඔබ සියලුම දෙනාටම හැරවුම් ලක්ෂයක් බවටමපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරමු. පින්නතුනි අද අප විසින් සිදු කළ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ලබා දීලා කටයුතු කරනු ලබන්නේ ආණමඩුව උන්ඩියාපුලම මහකුඹු කඩවල දොරවත්ත යන ලිපිණෙහි පදිංචි WM ඩිංගිරි බණ්ඩා පින්වත් මහත්මාණන් සහ දූදරු පින්වත් පිරිස විසින් අරමුණු වශයෙන් සඳහන් කරන්නේ WM ඩිංගිරි බණ්ඩා මහත්මාණන් විසින් තම ගම් ප්‍රදේශයේ පිරිස සමග එකතු පාදා වෙලා මේ උතුම් සද්ධර්ම දේශනාවේ මහ පිංකම සිදු කිරීමට සිටෙහි ඇති වූ ශ්‍රද්ධාව හේතුවෙන් මේ උතුම් මහා පිංකම මේ ආකාරයෙන් අංග සම්පූර්ණ කරගන්න බව සඳහන් කරනු ලබනවා. WM ඩිංගිරි බණ්ඩා මහත්මාණන් සහ එම මහත්මියගේ මියගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ උතුම් කුසලයේ අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදනාවන් සිදු කරනවා. දැනට අසනීප තත්වයෙන් පසුවන ඩිංගිරි බණ්ඩා මහත්මයාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය උදාපත් වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මෙලොවට උපන් හපන් කාරණා සම්පූර්ණ කරගන්නේ ශක්තිය, ධෛර්ය, වාසනාව, භාග්ය, නිදුක් නිරෝගී සුවපත් භාවයම උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරමු. WM ශිශිර කුමාර මහත්මයාණන්ගේ මියගිය WM හෂිනි තාරුකා මදුභාෂිනී ශෙනෙහෙබර දියණියට සහ පවුලේ මියගිය දෙමව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අවසරයි පරම පූජනීය मालिगाविल अस्सजी नायक माहिपानන් වහන්සේට දෙදුල කාර්ය මණ්ඩලයේ සියලුම දිනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සියලුම දිනාටම සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වශිලෝ වෙසි හැමතත් නෑදෑ හිතමිතුරන් ඇතුළු සියලුම දිනාටම සද්ධර්ම ශ්‍රවණය කළ හැමතත් තමන්ගේ දුවා දරුවන් ඇතුළු ලේ પરම්පරාවේ සියලු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබිලා සැපදායක ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. මේ බඳු උතුම් මහ පින්කම් තවත් සත්පුරුෂයන් සමග එකතු වෙලා සහ සංවිධානය කරලා සිදු කරගෙන භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයේ ජීවිතයක් පවත්වා ගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව, භාග්‍යය පියතුමන් ප්‍රධාන ඔබට උදා වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවීක ඊ타ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නේ. මේ උතුම් සද්ධර්ම දානං සංසයක් ශ්‍රවණං සංසයක් පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් සිදු කරගන්නවා. आकाशट्ठा च बुम्मट्ठा देवा नागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं ति देवो वस्सतु कालेन सस्य सम्पत्तिरोत च पीतो भवतु लोको च राजा भवतु धम्मिको එලෙස නිමාවට පත් වූ උතුම් ධර්ම දේශනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අති ගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේ වන අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා, නිරෝගී භාවයම ලැබේවා යන ප්‍රාර්ථනාව ඔබ අප කවුරුත් ශබ්ද නගා සාදු කියමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවැගේම සදැහැති පින්බර දායකත්වයන් ගැන කටයුතු කළ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. විශේෂයෙන්ම WM ඩිංගිරි බණ්ඩා මහත්මයා මේ උතුම් ධර්ම දේශනාවේ පින්කම වෙනුවෙන් සදැහැති පින්බර දායකත්වයන් ගැන කටයුතු කරන්නේ ප්‍රදේශවාසී පින්වත් පිරිස සමග එකතු වී ධර්ම දේශනාවක් සිදු කිරීමට සිටෙහි ඇති වූ ශ්‍රද්ධාව හේතු වෙන නිසා බවත් විශේෂයෙන්ම සිහිපත් කරනවා. එතුමා ඇතුළු ගම්වාසී ප්‍රදේශවාසී සැමට තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවායි අපත් ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.